පොතේ මේ ඔයාලා හිතාගෙන ඉන්නේ ඔය අනුමාපනවල අම්ල භස්ම අනුමාපනවලදී දර්ශකය මත ප්‍රතික්‍රියාව තීරණය වෙනවා කියලාද? දර්ශකය මත දැන් ඔය සමහර දරුවෝ හිතනවා අපිනොත්තලින් ඇතිවිට අර්ධවාසීනීකරණය මෙතිල රෙන්ච් ඇතිවිට පූර්ණදාසීනීකරණය. ඒ මානසිකත්වයෙන් එයාගෙන් අහුව මෙයා කියනවා පිනොත්තලින් තියෙනකොට කාබනේටේට අම්ලයක් එක් කරාම ඒක බයිකාබනේට් වෙනවා කියලා. සහ මෙතිල රෙන්ච් ඇතිවිට බයිකාබනේට් වලට අම්ල එක් කරාම කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා කතාවක්. හෝ මෙතන කාබනේටේට අම්ලෙක් කරයි යද්දී ඒක කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. එතකොට මේක පිනොත්සලින් ඇතුළේ අර්ධවාසීනීකරණය මෙතිල රෙන්ච් ඇතුළේ පූර්ණදාසීනීකරණය. එතකොට ඒකේ අදහස ඔයා හිතන්නේ පුතේ ප්‍රතික්‍රියා පාලනය කරලා තියෙන කවුද? ප්‍රතික්‍රියා පාලනය කරලා තියෙන දර්ශකය. හරි, දර්ශකයක් ප්‍රතික්‍රියා පාලනය කරන්නේ නැහැ. මේ සංකල්පය සම්පූර්ණයෙන්ම වැරදි. ඔය සංකල්පය වැරදි. හොඳට අහගන්න පුතේ, දර්ශකයේ විසින් කරන්නේ මේකට අපි යම් දර්ශකයක් දැම්මොත් මේ අභ්‍යන්තර වෙන වෙනස පාට වෙනස් කරලා අපිට එළියට පෙන්නනෝ මේ ද්‍රාවණයේ ඇතුළේ ස්වභාවය මේක කියලා. එසම මේ දර්ශකයේ රියැක්ෂන් එක කන්ට්‍රෝල් කරන්නේ ප්‍රතික්‍රියා පාලනය කරන දර්ශකයේ නෙවෙයි. දර්ශකයේ විසින් මොකද කරන්නේ? අර ඇතුළේ ස්වභාවය එළියට කියනෝ. හරි, අර හරියට ඔයාලා බලලා තියෙද දන්නේ පුතේ, සිකුරු හතේ කතාවේ අර ගෑනු ළමයා තමන්ගේ තාත්තනේ කපු මහත්තය. එයා එනකොට ගෙදර ඇතිවන තත්ත්වය, ගෙදර තත්ත්වේ බැරෑරුම් නම්, ඒ කියන්නේ කවුරු හරි ඇවිල්ලා බණින්න එහෙම ඇවිල්ලා නම්, හරි, එයා කරපු වැඩත් එක්ක ඔයාලට එකද මතක ඇති එක මම මේ කියන කතාව. එතන දුව ගිහලා දුවල කියලා ගෙදර ගහනෝ වැටේ රතුපාට කොඩියක්. හැබැයි ගෙදර ඇතුළේ එහෙම රස්සයක් නැහැ, සාමකාමී නම් දුවල ගිහින් ගහන කොළපාට කොඩියක්. ඔන්න ඔය වගේ. හරි, මෙයා පාට වෙනස් කළ මේ ඇතුළේ ස්වභාවය එළිය අපිට කියන එක තමයි දර්ශකයෙන් කරන්නේ. ඒසත් දර්ශකයක් ඉස්සේත්ම ප්‍රතික්‍රියාවක් පාලනය කරන්නේ නැහැ. මේකෙ මොකද පුතේ, දර්ශකය තිබුණත් නැතත් හරි අම්ලය බිඳු වශයෙන් කාබනේට් එක් කරගෙන යනකොට කාබනේට ඉස්සෙල්ල බයිකාබනේට් වෙනවා. ඒ බයිකාබනේටට තවදුරටත් අම්ලය දාගෙන ගියාම කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. එතකොට කාබනේට බයිකාබනේට වෙලා ඒක කාබන් ඩයොක්සයිඩ් වෙනවා. එහෙම වෙද්දි වෙන pH විචලනය තමයි මේ පිට තියෙන්නේ. මේ කාබනේට ඒක යනෝ බයිකාබනේට වලට ඒක තවදුරටත් ප්‍රතික්‍රියාවෙන් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ්. එතකොට මෙන්න මේ අතරෙදි වෙන pH වෙනස නිසා අර ඒකට සංවේදී දර්ශකය පාට වෙනස් කරනවා. එතන අපි හිතමු පුතේ කාබනේට් ඉන්න තැනට බිඳු වශයෙන් අම්ල දාංගයක් කියලා. එතකොට අම්ල භස් අනුමාපනයේ මූලික ලක්ෂණය මොකද්ද? අන්ත ලක්ෂ්‍ය ආසන්නයේදී ශීඝ්‍ර pH වෙනසක් සිදුවේ. ඒ කියන්නේ අපි සරලව ගත්තොත් අර තියෙන කාබනේට් ඉවර වෙන අන්තිම බිඳුවේදී බිඳුවෙන් පසු ලැබෙන නිමේෂයේදී එකවර pH එක අඩු වෙනවා. එතකොට ඒ කාබනේට් මොකද වෙන්නේ? බයිකාබනේට් වෙනවා. කාබන බයිකාබනේට් වෙලා ඒතර අවසාන කාබනේට් බිඳුව අවසන් වන නිමේෂයේදී එකවර pH එක අඩු වෙනවා. ඒ pH එක අඩු වෙන්නේ පිනොත්තලින් වල දර්ශක පරාසය තුලදී. ඒ නිසා පිනොත්තලින් වලට අදාළ වර්ණ විපර්යාසය කිදී පේනවා. ඒ කියන්නේ පිනොත්තලින් ප්‍රතික්‍රියා පාලනය කරන්නේ නෙවෙයි. දැන් මොකද කරන්නේ? පාට වෙනස් වෙච්ච ගමන් අපි බියුරෙට් එක රාමේ වහනවා. ඒ අපි වහන හින්ද ප්‍රතික්‍රියා නවතිනවා. ඒක දර්ශකෙ විසින් කරන එකක් නෙවෙයි. එතකොට අපි තවදුරටත් කරාම දැන් ඇරියෙන් පස්සේ මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාව බයිකාබනේට් ටික කාබන් ඩයොක්සයිඩ් දක්වා ගමන් කරනවා. බයිකාබන කාබන් ඩයොක්සයිඩ් දක්වා ගමන් කරනවා. එතකොට එහෙනම් ඒ දර්ශකයේ තිබුණා නැත්නම් ඒ දේ වෙනවා. ඒ දර්ශකයේ තුළ ප්‍රතික්‍රියා පාලනය කරන්නේ නැහැ. හැබැයි පුතේ ඊළඟ දෙවන බිඳ වැටීම වෙන්නේ මෙන්න මේ වගේ pH පරාසය තුළදී. එහෙනම් ඒ අඩු pH පරාසය තුළදී තමන්ගේ දර්ශක පරාසය තියෙන මෙතිල් රේන්ජ් ඔගේ දර්ශකයක් දාලා තිබුණොත් අන්න දැන් පාට වෙනස් වෙන ගන්නවා. දැන් දෙවනුව පාට වෙනස් වුණොත් අන්න ඒක කවුරු නිසාද? බයිකාබනේට් කාබන් ඩයොක්සයිඩ් වෙන නිසා. හොඳින් මතක තියාගන්න ඕන කරුණ තමයි පුතේ, අන්තිම බයිකාබන බිඳුව දක්වාම වර්ණය නිශ්චිතව තියෙනවා. ඒක ඉවර වෙලා ලද නිමේෂයේදී තමයි එකපාර pH එක අඩු වෙන්නේ පාට වෙනස් වෙන්නේ. හරි, පැහැදිලිනේ පුතේ? ඒස දර්ශකයක් නෙවෙයි ප්‍රතික්‍රියාව පාලනය කරන්නේ, දර්ශකයක් විසින් රියැක්ෂන් එකක් පාලනය කරන්නේ.